මේ අතර ගතුපෑ 24 තුල මෙරටින් කොවිඩ් මරණ දෙකක් අලුතින් වාර්තා වුණා. නිශ්චිත පදිංචි ස්ථානයක් අනාවරණය වී නොමැති කොළඹ ප්‍රදේශයේ වයස අවුරුදු 62ක පිරිමි පුද්ගලයෙක් කොවිඩ් ආසාදනය වීමත් සමග හටගත් නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්ව තිබෙනවා. මිය ගිය එක් පුද්ගලයා කොළඹ 13 ජම්පටා වීදියේ පදිංචි අවුරුදු 77ක පිරිමි පුද්ගලයෙක් වන අතර ඔහුගේ මරණයට හේතු විය ඇත්තේ කොවිඩ් 19 සහ දියවැඩියාව සමග ඇති වූ ලේ විෂුවීමක් බව රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර අද පෙරවරුවේ නවසන් වූ පැය 24 තුළ වැඩිම ආසාදිතින් පිරිසක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 371ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ නව ආසාදිතින් ගණන 102ක් වන අතර කළුතර දිස්ත්‍රික්කයෙන්ද නව ආසාදිතින් 64 දෙනෙකු වාර්තා වුණා. මීට අමතරව මහනුවරින් ආසාදිතින් 25 දෙනෙකු, නුවරඑළ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 22 දෙනෙකු සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 51 දෙනෙකු ගතපැය 24 තුළ වාර්තා වුණා. බස්නාහිර පළාතෙන් බැහැරව වැඩිම ආසාදිතින් වාර්තා වන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වීම විශේෂත්වයක්. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතින් 46 දෙනෙකු වාර්තා වුණා. වසංගත රෝග විද්‍යාවේ දිගටම කියන කාරණේ තමයි කට එකක් සම්බන්ධ නොවුණු පුපුරු මත වුණොත් තමයි වෙන්නේ මේ සමාජ ව්‍යාප්තියක් දක්වා ගියයි කියලා කියන්න පුළුවන්. එන්නේ දැන් මේ දක්වා වාර්තා වෙන සියලුම රෝගීන් මුලින් ඇති වෙච්ච මිනුවන්ගොඩ පුපුරත් එක්ක සම්බන්ධ කරලා. ඒ යටතේ තමයි ඒ අය තාමත් කියන්නේ මේක සමාජ ව්‍යාප්තියට ගිහිල්ලා නැහැ කියලා. විශේෂයෙන්ම මේ රෝගීන් දැන් වාර්තා වෙන්නේ සමාජය තුලින් තමයි. නිරෝධායන මධ්‍යස්ථාන ඇතුලෙන්වත් නෙමෙයිනේ මේ ඉන්නේ. අටලුගම රෝගීන් එන්නේ ගෙවල් ඇතුලේ ඉඳලානේ. ඒතකොට මේ ගෙවස් ඇතුලේ මිනිස්සු මෙය යන්නේ අය සමාජ ජීවත් වෙන අතරතුරනේ. එනිසා සමාජය තුල රෝගීන් ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෑත කාලීනව තමන්ගේ නිර්වචන වෙනස් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුතෙන් දීලා තියෙන මාර්ගෝපදේශ අනුව අපි කොහෙද ඉන්නේ කියලා තාමත් වසංගත රෝග විද්‍යාංශය කියලා නැහැ.